අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල ඉන්දු ශ්‍රී ලංකා පළමු 20x20 තරගයේ අද සජීව විකාශය රාත්‍රී 7 සිට සියුත ටීවී තුලින් කොවිඩ් අතරතුර යලි හිස ඔසවන ඩෙන්ගු ළමයා යන නිර්වචනයේ වයස අවුරුදු 18ක් දක්වා ගෙනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සූදානම් ළමා ආරක්ෂණ අධිකාරිය කියයි උදෑසන ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ළමයා යන නිර්වචනයේ වයස අවුරුදු 18ක් දක්වා ගෙනීමට කැබිනට් පත්‍රිකාවක් සූදානම් බව ළමා ආරක්ෂණ අධිකාරිය සභාපති මහාචාර්ය මොදිත විධානපතිරණ මහතා අපකල විමසුමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා අධිකරණ අමාත්‍යාංශයේ ළමා ආරක්ෂණ අධිකාරිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ එක්ව නව නීති සකස් කිරීමේ සිටින බවද සභාපතිවරයා සියතට ප්‍රකාශ කළා. දරුවන් රැක ගැනීම අවසන් උත්සාහය බවයි සභාපතිවරයා සියත සමග වැඩි දුරටත් පැවසුවේ. ඔබ දන්නවා නීතියේ ළමයා කියලා නිර්වචනය කරන්නේ වයස අවුරුදු 18ට අඩු පුද්ගලෙක්. නමුත් සමහර නීති සහ අධ්‍යාපනත් වල ළමයා ලෙස හඳුන්වන්නේ අවුරුදු 12, 14, 16, 18 සහ සමහර අවස්ථාවල 21. මේ නිසා ඔබගේ නිලා සිටියා අධිකරණ අමාත්‍යතුමා එය හැකියාවක් 18 හෝ 18ට ලං කරගන්න ආකාරයෙන් නිර්මාණය කරන්න කියලා. මේ අතතේ අපි ගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ආරම්භ කළා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් දක්වා අවසන් කළා අධ්‍යාපන අමාත්‍යංශය කම්කරු අමාත්‍යංශයත් අධිකරණ අමාත්‍යංශයත් මේ තුනම එකතුව 50ක් සහ 13ක වයස් 20ක් පමණ යාවත් කාලීන කිරීමට කැබිනට් පත්‍රිකාව මේ වන විටත් යොමු කළා තිබෙනවා ඩෙංගු රෝගය යලි හිස ඔසවමින් නැති බවට තොරතුරු වාර්තා වනවා ඩෙංගු රෝගීන්ගෙන් 36%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන්නේ डेंगु मर्दने संधा कठिनमें कटियुतु कलियतु बवाय सौख्यांश पावसान्ने कोविड सह डेंगु रोग लक्षण समान बवद सौख्यांश पावसनवा कोविड रोगे पिलमद वैडी अवधानयक यमुयति पसुबिमक तुल मेवन विट राट तुल यली क्रमेन हिसोसवन डेंगु वसंगते पिलमद बोहो दिनागे अवधानय अडुवेला මේදිනවල නිර්තදික මෝසම් තත්ත්වයේ ක්‍රියාත්මක වීමත් එක්ක දිවින පුරා විවිධ ප්‍රදේශවලට විටින් විට වැසි ඇතිවෙනවා මෙලෙස කඩින් කඩ ඇතිවන වැසි තත්ත්වයත් එක්ක මදුරු ගහණය වර්ධනය වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් සෑම වසරකම ජූනි ජූලි අගෝස්තු යන කාල සීමාවන් කියන්නේ මදුරුවන්ගෙන් බෝවන රෝගයන් ඉහළ යන කාල සීමාවක් මේ අතරින් අපේ රටේ වැඩි වශයෙන්ම වාර්තා වන ඩෙංගු රෝගී තත්ත්වය යලිත් ඊටම සීග්‍රේන් මේ කාලය තුල හිස ඔසවමින් පවතින බවට වාර්තා වෙමින් පවතිනවා ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ හා සමාන තත්ත්වයක් පැවතීම නිසා රෝගී තත්ත්වය නිසි ලෙස කලින් හඳුනා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය වනවා මෙම රෝගී තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා නොගැනීම නිසාම ඇතමුන් ඩෙංගු රෝගයේද උත්සන්න මට්ටමකට පැමිණෙන තුරු ප්‍රතිකාර නොගන්නා තත්ත්වයක් වාර්තා වන බවයි සෞඛ්‍යංශ පවසන්නේ මෙවන විට දිස්ත්‍රික්ක රැසක ඩෙංගු රෝගය පැතිර යමින් පවතින පසුබිමක් තුළ ඊටම භයානක තත්ත්වයේ බවට පත්වී තිබෙන්නේ කොවිඩ් සහ ඩෙංගු රෝගයේ දෙකම එකට වැළඳුණු දරුවන් රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වීම කොවිඩ් සහ ඩෙංගු රෝග ලක්ෂණ එක හා සමාන වන බැවින් විශේෂයෙන්ම දරුවන් මේ රෝග දෙකෙන්ම ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පෙන්වා දෙනවා මෙතෙන්ද අපි තව දකින්න දෙයක් තමයි කොවිඩ් එක ඩෙංගු රෝගිනුත් දකින්න කොවිඩ් තියෙන ඩෙංගු රෝගී. අර එතකොට ඒ විශේෂයෙන් ඒගොල්ලන් බලා ගන්න ඕනේ මොකද ඩෙංගු කියන තත්වය මේ වෛරස් දෙකක් වුණාට ඩෙංගු කම්පන තත්වයට සහ ඩෙංගු රක්තපාත තත්වයට යන්න පුළුවන්. එහෙම වුණාම ළමයින්ට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. සමහර වෙලාවට දැන් කොවිඩ් ළමයින්ට රෝග ලක්ෂණ නැතුව වුණත් කොවිඩ් තියෙන්න පුළුවන්. ඒකින්ද අපි මදුරුවන්ගෙන් දරුවන් ආරක්ෂා කරගන්න එකත් ඩෙංගු රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න එකත් වටිනවා. කොවිඩ් වලින් දරුවෝ ආරක්ෂා කරගන්න එකත් වගේම මේ දවස්වල ඒ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම නිසා කොවිඩ් සහ ඩෙංගු දෙකම එකට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ගැනත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. දවස් 3කට වැඩි වුණත් කොහොමවත් තිබුණොත් මුළු ලංකාව පුරාම ඩෙංගු රෝගීන් ඉන්න පුළුවන්. ඒ නිසා දවස් 3කට වැඩි වුණත් තිබුණොත් පොල්.com එකක් හරි කරලා ඩෙංගුද නැද්ද කියලා හොයලා බලන එක හොඳයි. විශේෂයෙන්ම අපිට දවසකට පස්සේ වුණත් අපිට ඩෙංගු රෝගීන් ඉන්නවා නම් ඩෙංගු ඇන්ටිජන් එක කරලා අපිට පුළුවන් ඩෙංගුද කියලා හොයාගන්න. ඒක නිසා මේ දවස්වල කොවිඩ් සහ ඩෙංගු එකට එන්න පුළුවන් කියන එක අපි මතක තියාගන්න ඕනේ.
මෙම වසරේ ජනවාරි මාස සිට අද දක්වා කාලය තුල අපේ රටෙන් ඩෙංගු රෝගීන් 10155 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අද ජූලි මාසේ 24 වෙනිදා මේ මාසය තුල පමණක් ගත් විට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව ගත් විට මෙතෙක් වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් 36.2%ක ඉහළ ප්‍රතිශතයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. වෙළඳපොළෙහි ටයර් හිඟයක් වගේම මිල ඉහළ යාමක්ද දක්නට ලැබෙන බව අපකල ස්වාබැලීමකදී අනාවරණය වුණා. විශේෂයෙන්ම කුඩා වාහනවලට භාවිතා කරන රිම් සයිස් 12 සහ 13 ටයර් ප්‍රමාණවත් තරම් නැති බවද මෙහිදී සනාථ වුණා. සමහර වෙළඳුන් හිතු මතේ ටයර් මිල ඉහළ දමා තිබෙනවා. මේ සියත ප්‍රවෘත්ති අපකල විශේෂ ස්වාබැලීමක්. වාහනවල ගමන් කරන මගින්ගේ ජීවිත ටයර්වල කට්ට මත රඳා පවතින බවට කේමනක් තිබෙනවා. කට්ට ගෙවුණු කම්බි මතුවුණු ටයර් සහිත වාහනවල ගිය ජීවිත අහිමි වූ භයානක අනතුරු ගැන මාධ්‍ය ඕනතරම් වාර්තා කර තිබෙනවා. ලෝකයේ දියුණු රටවල වාහන මාර්ග දහවණයට පෙර වාර්ෂිකව බලපත්‍රයක් නිකුත් කළ යුතුයි. එහිදී ටයර්වල කට්ට පවා පරීක්ෂා කර බැලීමෙන් අනතුරුවයි බලපත්‍ර ලබා දෙන්නේ. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. මේ කොරෝනා තත්ත්වයත් සමග දේශීය නිෂ්පාදන සේම ආනයිනික භාණ්ඩවලද හිඟයක් තිබෙනවා. එය ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබුණු තත්ත්වයක්. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ උපකරණ හිඟයකින් තොරව පවත්වාගෙන යාම බලධාරීන්ගේ වගකීමක්. අපේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ පිරිස් භාවිතා කරන්නේ කුඩා වාහන. එම වාහනවල රිම් සයිස් එක 12 සහ 13යි. මාස ගණනාවක සිට මේ ටයර්වල විශාල හිඟයක් පවතින බව ටයර් ව්‍යාපාරිකයින් පවසනවා. सामान्य टायर्स वाला गुड़ाक में डिमांड साइज 12 13 විතරයි ඒවා ගොඩක් ටිමු බට්ටා ඇල්ටෝ කාර් වලයි පොඩි අයිජෙට් බඩි සාමාන්‍ය පොඩි පොඩි කට්ටි පාවිච්චි කරන වාහන ගොඩක් ටයර් තමයි ගොඩක් මේ දවස් තියෙන ඉඟ පහුගිය දවස් ටයර් තිබ්බේ මන දැන් තමයි ටයර් 1ක් 2ක් ඒත් ගොඩක් දුරට ටයර් කඩේට ටයර් 2යි 4යි බාන්නේ ඉස්සර ටයර් ගොඩක් බෑවා දැන් නම් ටයර් ගොඩක් මඩුයි සාමාන්‍ය පොඩි මිනිස්සයා පාවිච්චි කරන වාහන වල තමයි අත්‍තරම දැනට ටයර් හිඟ වෙලා තියෙන්නේ 12 13 ආනයනික තහනමත් එක්ක තමයි මේ හිඟේ දැනට ගොඩක් නිර්මාණයලා තියෙන්නේ මේ හිඟේ නවත්ත ගන්න පුළුවන් දැන් ලංකාව හැදෙන කම්පැනි වලින් ඒ සයිස් වලට මූලිකත්වය දුන්නොත් නමුත් තාම ඒ සඳහා මූලිකත්වයක් ලැබිලා නැහැ කියලා තමයි අපිට හිතෙන්නේ අපිට දැන් මේ 12 13 ටයර් නැතිකම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ 10 15 දෙනෙක් ඊටත් වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා ටයර්ස් ඉල්ලනවා අපිට දෙන්න ටයර්ස් නැහැ අපේ අවුරුද්දටම ඇවිල්ලා තියෙන ටයර් දෙකයි 12 අපි අරන් ගල තියෙන ටයර් දෙකයි දැන් අපිටත් බිස්නස් කරනකොට අපිටත් අමාරුයි 12 13 බඩු නැහැ කියන්නේ ඇත්තටම අපිටත් අමාරුයි එසේම ටයර් වල මිලද ඉහළ ගොස් තිබෙනවා එය ඩොලරේ අගය ඉහළ යාමට සාපේක්ෂවම සිදුවුවක් නොවන බව දක්නට පුළුවන් සමහරුන් ටයර් මිල හිතුමතේ ඉහළ දමා තිබෙනවා 13 12 කියන ටයර් එක අපිට දෙන්න පුළුවන් ලංකාවෙන් සාමාන්‍ය 8500ත් 9000ත් අතර එතකොට දැන් අද මේකට 13 12 කියන පාලන මිලක් නැහැ පාලන මිලක් නැතුව ඒක යනවා 12500ට 13000ට එක එක මිලට යනවා ටයර් ගණනුත් ගිහලා තියෙන කොහොමද 100ට 10න් 12න් වගේ හැම කම්පැනියකම වැඩි කරලා තියෙන්නේ ඊට අමතරව මිනි කඩවලිනුත් කරන දේක් තමයි ඉතින් ටික අනවශ්‍ය විදියට ලොකු මාජින් එකක් තියාගෙන විකුණනවා ටයර් මිල සේම ටියුබ් මිලද ඉහළ ගිහිල්ලා ඒ නිසා මීට පෙර දැමුවේ නැති ප්‍රමාණයේ පැච් දාන්නට පරිභෝගිකයින් පෙළඹී ඇති බවයි ටයර් කඩ හිමියන් ප්‍රකාශ කරන්නේ 12 ඉඳලා 13 12 14 16 ටියුබ් එකක් ඉඳලා ගත්තොත් එහෙම 16 ටියුබ් එක 3800 4000 ඔය දැන් ඉස්සර තිබ්බේ සාමාන්‍ය පෙළ 3000ට වගේ දැන් බලන්න ටියුබ් එකක් දිහා බලන්න අපි දැන් ටියුබ් දානවා අඟල් 2 3 4 ඉරිච්ච ටියුබ් වලට තමයි ඒ තරම් මිනිස්සු අසරණ වෙලා ඉන්නේ ටයර් මත දුවන වාහන රැගෙන යන්නේ මිනිස් ජීවිත මිල ඉහළ යාමත් හිඟයක් නිසා කට්ට කෙවුණු ටයර් අනතුරුදායක කලස ජීවිත රැගෙන යන බව කිව යුතුය ටයර් මිල පාලනයටත් හිඟයකින් තොරව ටයර් සැපයීමටත් නිශ්චිත ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සියත ප්‍රවෘත්ති අංශය මතක් කර සිටිනවා නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට සමගි ජන බලවේගයේ දිවි හිමියන් ක්‍රියා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා කාන්තාවන් සහ දරුවන් හිංසනයට ලක් කරන්නන්ට තම රජයක් යටතේ උපරිම දඬුවම් දෙන බවද ඔහු ප්‍රකාශ කළා. ඒ කොළඹදී පැවති විරෝධතාවයකට එක් වෙමින්
ජනපීඩක ආණ්ඩුවේ අත්නොමතික ක්‍රියාවලියට විරෝධය දක්වමු යන්න මෙන් විරෝධතා පාගමනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ කොළඹ ඉඟුරු කඩේ හන්දියේ සිට අලුත් කඩේ හන්දිය දක්වායි. අද හැමෝටම සිද්ධ වෙලා තිබෙනවා මහා පාරට ඇවිල්ලා තමන්ගේ අයිති ඉල්ලන්නේ. මේ ආණ්ඩුව හදනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පදනම් වෙලා තිබෙන නීතිය වෙනස් කරලා කොතලාවල ආරක්ෂක පීඨිය ඒට අතුල් කරන්න. කවදාවත් නිදහස් අධ්‍යාපනයට අත තබන කිසිම අනපනතකට සමගි ජන බලවේගය ඉඩ තියන්නේත් නැහැ. ඒ වගේම කාන්තා හිංසනය වළක්වන්නට අවශ්‍ය දැඩි ප්‍රතිපාදන අපි ගෙලේනවා. නීතිය ඉදිරියේ අපි යාළු හිතවත්කම් තකන්නේ නැහැ. ළමා අයිතිය කාන්තා අයිතිය ඇත්ත වශයෙන්ම නැතිබංග කරන පුද්ගලයින්ට නිකන් දඬුවම් නෙවෙයි දැඩි දඬුවම් ලබා දිය යුතුයි කියන ස්ථාවරයේ අපි මෙතන සිටින්නේ. දැන් ගිහිල්ලා බැලුවත් සම්බා 160යි නාඩු 120යි කීරි සම්බා මේ 225යි 230යි. එවනම් ලක්ෂයක් ගහලා අල්ලන් යන්න බෑ මේ මිනිසුන්ව. මේ බොරු කතා. ඊළඟට දැන් මේ කිසි කඩේක ගෑස් නැහැ. දැන් හෙට අනිදා වෙනකොට කිරි පිටි නැහැ. දුප්පත් මිනිහට කිසිම විසඳුමක් නැහැ. පොහසතාට විසඳුමක් තියෙනවා. හොරකම් කරලා ඩොලර් හොයලා ඒවා හංගලා ඒක කළු සල්ලි සුදු කරන්න පුළුවන් කියලා 100ට 1ක බද්දක් විතරක් ගෙවලා පොළට යන දුප්පත් අම්මා තමයි වැඩිම බදු ගෙවන්නේ. අපේ රජය ඒක වෙනස් කරනවා. මෙතර ඉහළ ගිය ඉන්ධන මිලට සහ තවත් කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගය විසින් සංවිධාන කළ උද්ඝෝෂණයක් අද කුරුණෑගල මල්පිටිය ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් කබේසිංහ සහ ජේ.සී. අලවතුල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ රට දැන් පංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවා. ණය ශ්‍රේණිගත කිරීම සමාගම් විසින් මේ රට දැන් CCC තත්ත්වයට පල්ලහැට පත් කළා. තව තවත් පල්ලහැට පත් කරන්න තියෙනවා. ඒ නිසා ලෝකේ රටවල සිට අපිට ණය නොදෙන තත්ත්වයක් තියෙනවා. අපිට ඉන්ධන ගේන්න බැරි තත්ත්වයක් තියෙනවා. අනාගතයේදී ඉන්ධන හිඟයකුත් ඇති වෙයි. ඒ අතරතුර ඉන්දියාව විසින් අපේ රටේ මූදේ සබ්මැරින් යොදලා ඔත්තු බලන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපේ රට විදේශ ආක්‍රමණයකට යටත් වෙන්න ඕන මෙන්න තත්ත්වයක් තියෙනවා. මේ ආණ්ඩුවට අපි කියන්නේ රටේ ජනතාව ජීවත් කරවන්න වැඩ පිළිවෙල සකස් කරන්න මේ ආණ්ඩුව පළවා හරින සමගේ ජන බලවේගය ජයග්‍රහණය කරලා මේ ආණ්ඩුවේ ජනතාවට ශක්තිය ලබා දෙන එක අපි මේ උද්ඝෝෂණ ඉදිරියට කරගෙන යනවා. මුදල් ලැබතිවරයා කියනවා මේ රටේ ජනතාවට එක වෙලක් අර එක වෙලක් කන්න බෑ කියලා. දැන් අද අපි දැක්ක ඊයේ බන්දුලකුණ වර්ධන කියනවා අමාත්‍යවරයා අද මේ රට බැංකෝලින් ණය ගන්න තියෙන සීමාවක් තියෙනවා. ඒ වගේම අපි ණය ශ්‍රේණිගත කිරීම හැම එකකින්ම අපි පහළට වැටලා තියෙනවා. එතකොට අපිට දැන් වෙලා තියෙන මොකද්ද? gedara kurat අපිට වෙන්නේ මොකද්ද? එයා කියනවා අපිට තියෙන දේවල් විකුණන්න මහ ගෙදර ඉඩම කෑල්ලක් විකුණන්න ඕන. දැන් මොකද කරන්නේ? දැන් මේ අය අවුරුදු දෙකක් වැඩි කාලයක් තුල මේ රට බාර අරගෙන අද මෙයාලට ඉතුරු වෙලා තියෙන්නේ මේ රටේ දේපළ විකුණන්න. ඒ කියන්නේ අපේ රටට උදව් කරන්න ණය දෙන්න අද කවුරුත් නැහැ. මොකද ණය ගෙවා ගන්න බැරි වෙයි කියන තත්ත්වය අද ඇති වෙලා තියෙනවා. ඉදිරියේදී විශාල ගෑස් අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට ඊයේ දින එක් වෙමින් විශාල අර්බුදයකට මුහුණ දෙන්න අපිට ඉදිරියේදී සිද්ධ වෙනවා. ඒ තමයි ගෑස් අර්බුදය. මොකද අපි දන්නවා ලංකාවේ ගෑස් වෙළඳපොළට නිකුත් කරන්නේ සමාගම් දෙකක් තිබෙනවා. ලාබ් සමාගම අද ගෑස් ආනයනය කිරීමේ ඉවත් වෙලා තිබෙනවා. එතකොට අද ලිට්‍රෝ සමාගමට තමයි පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ. ගෑස් සමාගම් විසින් වෙළඳපොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් දැන් නිකුත් කරන්න අවස්ථරය ලබා දීලා තිබෙනවා. කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයට තමයි ලීටර් 18 ලබා දෙන්නේ. ලීටර් 18යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් 9.5යි. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 3ක් අඩුවෙන් තමයි මේ ලීටර් 18 වෙළඳපොළට එන්නේ. දැන් කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙන්නේ ලීටර් 18 විකුණන්න ඕනේ රුපියල් 1150ට කියලා. නමුත් අපිට පේනවා තවම පාරිභෝගිකයන්ට ඔය ලීටර් 18 සිලින්ඩරේ ලබා දෙන්නේ අර කිලෝග්‍රෑම් 12.5 ලබා දුන්න 1455ට තමයි තාම වෙළඳපොළේ විකුණන්නේ. එහෙනම් අපි වෙළඳැමතුමාට කියනවා විහිළු සපයන්න එපා. නිකන් අනම්මනම් ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවල් තියලා මේ රටේ ජනතාව තවම අන්දන්න වැඩ කරන්න එපා. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. විශාල් බදුරුදීන් ඇමතිවරයා පිළිබඳව අපේ තරහක් වෛරයක් නැහැ. අපිට තව කෙනෙක්ගේ ඩීල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක රජයට මඩ ගහන්න කරන දෙයක්. විශාල් බදුරුදීන් ඇමතිතුමා කරාගත්ත පව් එතුමා විඳගනි. මොන පැත්තේ හිටගත්තත් මොන පක්ෂෙන් තරං කරත් මොන දේශපාලන මතය දරුවත් කවර ජාතික ආගමික කුලයක වුණත් පුජ්‍යලයක් වැඩි කරලා තියෙන නම් ඒ වැරද්දට දඬුවම් දිය යුතුයි. ඒ දඬුවම ඉහෙලින්ම දිය යුතුයි. ඒක කියන්න පැකිලෙන්නේ නැහැ. සායෙ වෙනුවෙන් හිටගන්න පැකිලෙන්නේ නැහැ.
ඔහු මේ රටේ නීතිය හදන මුල් පුටුවල හිටියා පාර්ලිමේන්තුවේ හිටියා ව්‍යවස්ථාදායකයේ හිටියා ඒ නිසා ඔහු දැන දැනම නීතිය උල්ලංඝනය කළා තියෙනවා අද ආණ්ඩුව රිෂාඩ් බදුරුදීන් ඉස්සරහා නැමිලා දන ගහලා තුනෙන් දෙක හදාගත්ත හින්දා රිෂාඩ් බදුරුදීන් ඇතුළු පිරිස නිදහස් කරන්න ලොකු ප්‍රයත්නයක නියැලෙනවා අඩුවයස්කාර දරුවෙක් ළමා මෙහෙකාර සේවාව යොදව ගන්න නීතියෙන් තහන. හැබැයි මේක ජාතිකත්ව පදනමින් එයා මුස්ලිම් වෙච්ච නිසා අර ශාපිකේ කතාව වගේ මෙයා සිංහල වෙච්ච හින්දා අර දෙමළ වෙච්ච හින්දා මේක මතු කර කර ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නේ. නිවැරදි පොලිස් පරීක්ෂණයක් ක්‍රියාත්මක විය යුතුයි. පොලිසිය නිවැරදිව මේකේ පරීක්ෂණ අවසන් කරලා හරිතරතුරු රට එළිදරව් කර යුතුයි. විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකයෙක් ඒ නිසා එතුමාගේ ඒ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කරනවා ජනතාව. ඉතින් ඒක නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක බදුරුදීන් හෝ ඉන්දිකන්රුද්ද හෝ කවුරු කරත් වැරද්දට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නිවාසතල සිද්ධ වෙන මේ දැවැන්ත පීඩනයන් වලට ආරක්ෂා වෙන නීති හදන්න අද මේ ආණ්ඩු කටයුතු කරන්නේ ඇයි? ඒ අයගේ ගෙවල් වල තමයි වැඩිපුර මේ ළමයි වැඩ කරවන්නේ. ඒ නිසා නීති හැදුවොත් ළමයි අපයෝජනය කරනවට හිරේ යන්න වෙනවා, මරණ දඬුවම මොහොත දෙන්න වෙනවා. ඒවට අහු වෙන නිසා ඒගොල්ලෝ ඒ පණ සම්මත කරන්නේ නැහැ. දැන් අවධානයේ ක්‍රීඩා පුවතක් වෙත. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී භාවතට අවතීර්ණ කිරීම සඳහා සියත අපගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජයග්‍රාහී භාවතට අවතීර්ණ වී තිබෙනවා. ඉන්දු ශ්‍රී ලංකා එක් දින සහ පන්දු අර 20 තරගාවලියේ නිල විකාශක ලෙසයි සියත කටයුතු කරනු ලබන්නේ. ඒ අනුව පන්දු අර 20 තරගාවලිය අදින් ආරම්භ වීමට නියමිතයි. අප පසුගිය එක් දින තරගාවලියේ සියලු තරඟ සජීවී ලෙස ඔබ වෙතගෙන ආවා සේම පන්දු අර 20 තරගාවලියේ සියලු තොරතුරු සජීවී ලෙස අද සිට ඔබ වෙත ගෙන එන්නට සූදානම්. රාත්‍රී 7 සිට සජීවී විකාශය තුලින් පන්දුවෙන් පන්දුව උණුසුම ඉන්දු ශ්‍රී ලංකා තරගාවලියේ පන්දු අර 20 තරඟ සමගින් අපි ඔබ වෙත ගෙනෙනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.